Hello children, how are you? Hope you all are fine. Warmly welcome you all to my channel Literature Mastery. ඉතින් අද මම channel එකෙන් මම හිතුවා ඔයගොල්ලන්ට word classes ගැන කියලා දෙන්න ඕන කියලා. දැන් ඉංග්‍රීසි භාෂාව ගත්තම ඉංග්‍රීසි භාෂාවේ මිලියන සංඛ්‍යාවක් තියෙනවා words. ඉතින් මේ words කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි open class words අනෙක් එක තමයි close class words. එහෙනම් අද අපි බලමු මොනවාද මේ open class words සහ close class words කියන්නේ කියලා. Open class words. Next, closed class words. Right. හොඳයි. එහෙනම් මොනවද open class words වලට අයිති වෙන්නේ? Open class words වලට අයිති වෙනවා nouns, verbs, හැබැයි verbs, lexical verbs. මම ඔයාලට කියලා දෙන්නම් මොනවද මේ lexical verbs කියන්නේ කියලා. ඊට පස්සේ adjectives, adverbs. මෙන්න මේවා තමයි open class words වලට අයිති වෙන්නේ. Close class words. Close class words වලට අයිති වෙනවා verbs, හැබැයි ඒවා auxiliary verbs. මම ඔයාලට කියලා දෙන්නම් මොනවද මේ auxiliary verbs කියන්නේ කියලා. ඊට පස්සේ අයිති වෙනවා prepositions, pronouns, interjections, conjunctions, determiners. මෙන්න මේ වගේ කීපයක්ම close class words වලට අයිති වෙනවා. දැන් මොනවද මේ open class words කියන්නේ? Open class words ගත්තම මේ වගේ තියෙන්නේ lexical meaning එක. හැබැයි close class words ගත්තම බොහෝ දුරට මේ වගේ තියෙන්නේ grammatical meaning එක. Open class words කියන්නේ මේවා අසීමිතයි. ඒ කියන්නේ මේ වගේ කිසිම limitation එකක් නැහැ. දැන් අද වන විටත් ලෝකේ open class word එකක් බිහි වෙන්න පුළුවන්. ඒ තරම්ම open class words තියෙනවා සහ මේවා නිශ්චිතාගයක්කුත් නැහැ. ඒ වගේම තමයි මේවා ෆික්ස්ඩ් නැහැ. හැබැයි අපි close class words ගත්තම මේවා නිශ්චිතයි. කොට මේවට limitations තියෙනවා. Open class words සහ close class words වල එකතුවකින් තමයි මේ ඉංග්‍රීසි භාෂාව හැදිලා තියෙන්නේ. එතකොට අපි වාක්‍යයක් හදද්දී, වාක්‍යයක් ලියද්දී මේ nouns, verbs, adjectives, adverbs, යුදෙරාකාරය සහ verbs, auxiliary verbs, prepositions, pronouns, interjections, conjunctions මෙන්න මේ දේවල් කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ, කොහොමද මේ දේවල් යෙදෙන්නේ කියන අවබෝධය ඉතාමත්ම වටිනවා. අද ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි භාෂාවේ ගොඩ දෙනෙක්ට මේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය හදද්දී ගොඩක් මිස්ටේක්ස් ගොඩක් වැරදි සිද්ධ වෙන්නේ මෙන්න මේ දේවල් පිළිබඳව හරි අවබෝධය නැති නිසා. ඉතින් ඒ හින්දා මම හිතුවා මගේ channel එකෙන් ඔයාලට nouns, verbs, adjectives, ඒ වගේම තමයි close class words වල prepositions, pronouns, interjections මේ හැම දෙයක් පිළිබඳව එකින් එක වෙන වෙනම විස්තර කරලා දෙන්නට. එහෙම වුණාම ඕගොල්ලන්ට මේ වගේ අවබෝධය ගත්තම ඉතාමත්ම පහසු වේවි ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය
හරියටම ලියන විදිහ දැනගන්නට. So stay with my channel. So we'll see what are the nouns, verbs, adjectives, adverbs and these prepositions, pronouns, interjections separately. So thank you very much for watching.